नमी समझ नाटवागे पूजने अगतने क्वना कार्य देश नाक दिगते हैं ताई बलापुरुत्व अन्नी मैं सहमत निकम निधर्मस्व ने क्रिय मित पैमिने में ही दी निधर्मस्व ने क्रिय मित पैमिने ने निवान लबागे ने में अपे एक साल है तो आए निर्वाण धातु अवबोध कर गए नियम तनन तमंदी एंगी सह सिते नियम तत्ते नियम आकारें अवबोध कर गए नियम तामतन अवश्य करना ඇගේ සහ සිතේ නියම තත්ත්වය කියන එකට වෙන වචනයක් කියනවා නම් පංචස්කන්ධයේ නියම තත්ත්වය. අපි මේ ශරීරය මම මගේ කියන එක කොටස් පහකට බෙදුවොත් ඒක ස්කන්ධ ගොඩ ගොඩවල් පහක්. රූපය එකක්, වේදනාව තව එකක්, සංඥාව තවත් කොටසක්, සංස්කාර තව කොටසක්, විඥානය තවත් කොටසක්. රූපය කියන්නේ තමන්ගේ ශරීරය. වේදනාව කියන්නේ සැපකෝ දුක්කෝ මැදහත් වේදනාව කවර හරි වේදනාවක්. සඤ්ඤා කියන්නේ සිතින් හඳුනා ගන්නා විවිධ දේවල් රූප ශබ්ද ආදී දේවල් සංස්කාර කියන්නේ සිතේ පහළ වෙන විවිධාකාර සිතිවිලි ධර්ම වලට විඥානය කියන්නේ දැනීමට මේ කීප කොටස් පහේ එකතුවට තමයි සත්‍ය කියන්නේ නැත්නම් පුද්ගලය කියන්නේ මම කියන්නේ ආත්මය කියලා වෙනත් ආකාරයකින් හරි කියලා අපි අල්ලන්නේ ඒක නිසා මේ පහේ නියම தත්ත්වයේ තේරුම් ගන්නට ඕනේ ඒ පහේ නියම தත්ත්වයේ තේරුම් ගැනීමට උපකාර වන ආකාරයේ දේශනා මාලාවක් තමයි අපි මේ ඉදිරිපත් කරගෙන යනු ලබන්නේ. මීට කලින් කරපු දේශනාවලදී මේ ඇයිද කියපු කරුණු ගැන ඉතාම කෙටියෙන් සාරාංශයක් ඉදිරිපත් කරනවා. මේ අලුතෙන් ආපයිගේ දැනගැනීම සඳහා මේ කරුණු ඉදිරිපත් කරන්නේ. අපි මේ දේශනාව පවත්වාගෙන යන්නේ මේ දේශනා මාලාව පවත්වන්නේ සත්තර්ථාන සූත්‍රයේ ආශ්‍රයෙන්. සත්තර්ථාන කියන්නේ ස්ථාන හතක සත්තර්ථාන කියන්නේ ස්ථානාට සත්තර්ථාන කුසල කියන්නේ ස්ථානාටක දක්ෂ. ස්ථානාටක දක්ෂ භාගයක් ලබාගත යුතුයි නිවන් ලැබීමට කියන කාරණායි අපි ප්‍රකාශ කළේ. සත්තර්ථාන කුසලෝ භික්ඛවේ භික්ඛෝ දේවෝද පරික්ඛේ මස්මින් ධම්ම විනේ උචිත වාකේවලි උත්තම පුරිසෝති උච්චති කියලා සූත්‍රයේ පටන් ගන්නෙ. ස්ථාන හතක දක්ෂ වූ තුන් ආකාරයකින් නුවණින් විමස විමසා බලන්නට හැකියාව ඇති භික්ෂුවන් මේ ශාසන බ්‍රහ්මචාරී ජීවිතයේ ගත කොට නිම කොට සංසාර සාගරේ ඉවර කරලා තියෙන තහත් වූ කෙනෙක් කියලා කියනවා කියන එකයි ඒ අදහස. එතකොට ඒකෙදී ඒ ස්ථාන හතක දක්ෂ වන්නේ කියලා කියවේ අර කලින් කියපු පංචස්කන්ධ ධර්මයන්ගෙන් ඒ කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන කොටස් පහෙන් එක එක කොටසක් පිළිබඳව ආකාර හතකින් හතකින් බැගින් අවබෝධ කරගත යුතුයි කියන එක. දැන් රූපේ ගත්තොත් එහෙම රූපේ දකිනවට ඕන එක කරුණක්. රූපේ ඇතිවීමේ හේතුව දකින්නට ඕන දෙවන කරුණ. රූපේ නිරුද්ධ වීම තුන්වෙනි කාරණාව. රූපේ නිරුද්ධ කිරීමේ මාර්ගය හතරවෙනි කාරණා. එන කරුණු හතරක් තියෙනවා. රූපේ රූපේ ඇතිවීමේ හේතු හේවත් රූප සමුදය දෙක. රූප නිරෝධය තුන්වෙනි කාරණාව. රූප නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. රූපේ නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාව කියන එක හතරවෙනි කාරණා. ඔයිට අමතරව තවත් කරුණු තුනක් තියෙනවා. රූපංච අස්සාදංච ආදීනංච නිස්සරණංච පජානාති කියන්නේ. රූපයෙන් ලැබෙන ආස්වාදයේ සතුට මොකක්ද කියලා දැනගන්නට ඕන. රූපයෙන් ලැබෙන ආදීනවේ කුමක්ද කියලා දත යුතු වෙනවා. රූපයේ තියෙන නිස්සරණය කියන්නේ රූපයේ කෙරෙහි තියෙන ඇලීම බැඳීම සිතින් සම්පූර්ණයෙන් නැති කර ගැනීම අපි අවබෝධ කරගන්නට ඕන. මේ එතන කරුණු හතක් තියෙනවා. මේ රූපය පිළිබඳ මේ කරුණු හතම වේදනාවට සංඥාවට සංඛාර විඥාන කියන සසිර ස්කන්ධ වලට එකසේම අදාළ වෙනවා. ඒ ස්කන්ධ පිළිබඳ මේ කරුණු හත ඒ ස්කන්ධයට සුදුසු ආකාරයෙන් අපි අවබෝධ කරගන්නට ඕනේ. ඒ කියන්නේ වේදනාව දකින්නට ඕනේ, වේදනා සමුදය දකින්නට ඕනේ, වේදනා නිරෝධය, වේදනා නිරෝධ ගාමිනී ප්‍රතිපදාව අවබෝධ කරගන්නට ඕනේ. වේදනාවේ ආස්වාදයයි ආදීනමයයි කියන කරුණත් ඒ වගේම හිනිස්සරණය ඒවත් නිදහස් වීම දැකගත වෙනවා. මේ විදිහට තමයි සංඥා සංඛාර විඥාන. මේ කරුණු ගැන සරල හැඳින්වීමක් අපි පළමුවෙන් ප්‍රකාශ කළේ සූත්‍රයේ දැක්වෙන කරුණු. ඊට පස්සේ මට මතක හැටියට රූපය කියන්නේ කුමක්ද කියන කාරණාවයි ප්‍රකාශ කළේ. රූපය කියනකොට තමන්ගේ ශරීරයේ රූපස්කන්ධය කියලා කියන්නේ. මේ රූපය කියන එකදී තමන්ගේ ඇඟ දිහා බැලුවාම තමන්ට තේරෙනවා නම් මෙතන සත්‍යයක් ඉන්නවා, මම කියලා කෙනෙක් ඉන්නවා, ගැහෙනෙක් සිටිනවා, පුරුෂයෙක් සිටිනවා ආදී වශයෙන්. එතකොට ඒ රූපය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඔහු ලබාගෙන නැහැ. රූපංච පජානාති රූපේ දැකලා ඔහු නැහැ.
ඒ නිසා රූපේ දතේතු ආකාර කීපයක් අපි ප්‍රකාශ කළා. එක්කෝ මේවා ධාතු වශයෙන් දකින්න තේ කියෝ. මේ කියන්නේ රූපයක් හැදිලා තියෙන්නේ පළම ජීවි හෝ සජීවි රූප හැදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මූල ධාතු අතරින්. එතකොට මේ ශරීරය මේ විදිහට පඨවි ධාතු ගොඩක්ය, ආපෝ ධාතු ගොඩක්ය, වායෝ ධාතු ගොඩක්ය, තේජෝ ධාතු ගොඩක්ය. ඒ හැර මෙතන මේ රූපස්කන්ධය තුළ සත්‍ය කියන්නට නැත්නම් මම කියන්නට මගේ කියලා ගන්නට කිසිවක් නැත. තිබෙන්නේ මේ ධාතු මාත්‍රයක් පමණක් කියන අවබෝධය ඇති කර ගන්නට අවශ්‍යයි. රූපේ දැක ගන්නකොට අර කලින් දවස්වලදී අපි ඒවා කියලා මේ සාරාංශයක් අපි ඉදිරිපත් කරන්නේ. එතකොට මේ රූපයේ හැදිලා තියෙන පඨවි ආපෝ තේජෝ වායු මූල ධාතු අතරින් මේ බාහිර වස්තු තියෙනවා ජීවි පණ නැති වස්තු ඒවත් තියෙන මූලෝයි මූල ධාතු අතර මේ බාහිර ධාතු වල තියෙන පඨවි ධාතු ආපෝ ආදී ඒ ධාතු කොටස තමන්ගේ ශරීරයේ තියෙන මේ පඨවි ආදී ධාතු කොටස ධාතු වශයෙන් එකයි ඒ කියන්නේ එකම වගේ දෙකක් නෙවෙයි මේ මෙතන සත්‍ය පුද්ගලෙක් නෙවෙයි කියලා ඒ දෙක එක අවබෝධ කරගන්නට කියන කරුණ පෙන්වුම් කරේ. ඒ කියන්නේ යාචකෝ පඨවි බාහිර පඨවි ධාතු යාචම්බන් අභ්‍යන්තර පඨවි ධාතු ධාතු මතරේ විශ්සා. ඒ කියන්නේ අභ්‍යන්තර පඨවි ධාතුන් බාහිර පඨවි ධාතුන් පඨවි ධාතු වශයෙන් එකයි. එතන සත්‍ය පුද්ගලෝ කියලා කියන්නේ නැහැ. ඒ විදිහට තමන්ගේ ශරීරයයි බාහිර මූල ධාතු අතරයි සම කරලා දකින්නට පුළුවන්කම තිබෙන්නට ඕන. එහෙම දකින කෙනා රූපේ දැක්කා වෙනවා. නැත්නම් ඉතින් මතුපිට හැමින් තමයි කෙනෙක් තීරණය කරන්නේ මෙයා ලස්සනයි, කැදයි, ගෑණියෙක්, මිනිහෙක් ආදී වශයෙන්. එහෙම දැකීමක් නෙවෙයි මින් අදහස් කරනු ලබන්නේ. අපිට විනිවිද දක්නා ප්‍රඥාවකින් රූපේ විනිවිද දැකලා අවබෝධයක් ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා නම් අන්නේ විනිදනීමකුයි මින් අදහස් කරනු ලබන්නේ. එතකොට ඒක ඒ රූපේ පිළිබඳ තවත් දතේක ආකාරයක් අපි කියවා මේ දෙතිස් කුණප කොටසයන් වශයෙන් මේක දකින්න දෙයි කියලා. කියන්නේ තේසන ලොම්නිය බබ් සම්මස්නහර ඇට ඇට මිදුළු වකුගඩු වදවත් පෙනහැලිය ආදී කොටස් 32ක් තියෙනවා මේ ශරීරේ. සමන්ද තේරෙන කොටස් වලට හරි අරගෙන බලලා මේ කුණප කොටස් 32කින් මේක හැදිලා තියෙන්නේ කියන අවබෝධය ඇති කරගන්න ඕන. විශේෂයෙන්ම මේ මතුපිට සමයේ තියෙන ස්වરૂපය නිසා අපේට මේ කයේ තියෙන පියවි තත්ත්වේ පේන්නේ තේරුම් ගන්නට බෑ. ඕනෑම මේ මූල ධාතු හතරක ස්වરૂපය තමයි මේ මතුපිට පෘෂ්ඨය. ඒක උපමට්ටම්ව තියෙන එක. දැන් උදාහරණයක් අපි හිතමු ඇපල් ගෙඩියක් ගත්තොත් ඒකේ මතුපිට තියෙන පොත්ත හොඳට සිනිදුවට උපමට්ටම්ව පවතිනවා. නැත්නම් අපි හිතමු ටැබ්ලට් ගෙඩියක් ගත්තොත් ඒකේ තියෙන පිට පොත්ත හොඳට මුද්දුවට උපමට්ටම්ව සිනිදුව පවතිනවා. ඉතින් ඔය වගේම තමයි මේ අපේ ඇඟේ තියෙන හැම තත්ත්වයක් දේ මූල ධාතු අතරේ ස්වરૂපය එකයි. අන මතු පිට පෘෂ්ඨය උපමට්ටම්ව තියෙන එක බොහෝ පඨවි ආදී මූල ධාතු හතරක තියෙන ස්වરૂපයක්. ගහක කොළයක් ගත්තත් එහෙමයි, මලක පෙත්තක් ගත්තත් එහෙමයි, කොයි දෙයක් ගත්තත් ඒ වගේ. එතකොට තමන්ට තේරෙන්න ඕනේ මේ මතු පිට හැමේ තියෙන මේ කියුම් හැමේ තියෙන ස්වરૂපෙන් මම රැවටෙන්නේ නැතුව මේකේ නියම තත්ත්වය දකින්නට ඕනේ කියලා. චව්‍යාකාරයෝ පටිච්චන්ව යථාභූතං නදිස්සති කියලා බුදුහාමුදුරුවෝ ඒක නිසා ප්‍රකාශ කරලා තියෙනවා. මේ කුංචි හැමෙන් ඒ කියන්නේ සියුම් කුණු හැමෙන් මේ ශරීරයේ වැසෙලා තියෙනවා. ඒක නිසා ශරීරයේ නියම තත්ත්වේ පින්නම් කරන්නේ නැහැ කියන එකයි ඒ අදහස. මේ නිසා මේ ශරීරයේ කුණප කොටසක් වශයෙන් බලන්නට ඒ කියලා අපි කිව්වේ එහෙම දකිනවා නම් අර රූපයේ කෙරේ තියෙන චන්ද රාගයේ ඇලීම බැඳීම තමන්ගේ රූපයේ කෙරේ තියෙන බලවත් ආශාව ආදී දුරු කරගන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. මේ විදිහට ආකාර දෙකක් පමණක් අපි රූපයේ දැක ගැනීම පිළිබඳ කතා කළේ. තව ආකාර රාශියක් තියෙනවා හේතුඵල වශයෙන් දකින්න ආදී විවිධ ක්‍රම තියෙනවා. ඉතින් අඩු වශයෙන් ඔය ආකාර දෙකෙන්වත් රූපය දැක යුතු කියන කාරණාව අපි කලින් දේශනාවලදී පෙන්නුම් කළේ. ඒ විදිහට මේ දක්වා මනසිකාර පැවැත්වන මේ මනසිකාර පැවැත්ව කියන්නේ ටිකක් සිත සමාධිමත් කරලා කයේ තියෙන නියම ස්වરૂපේ මේකයි කියලා තමාගේම නුවණින් අවබෝධ කර ගැනීම. ඒක යෝනිසෝ මනසිකාරයක් නොවනින් මෙනෙහි කරලා අවබෝධ කර ගැනීම. අන්න ඒ අවබෝධය ඇති කරගත්තා නම් තමන්ට තේරෙනවා මේ රූපේ දකින්නොත් මේ ඇතුලේ තියෙන මේ වාගේ දේවල් නේ කියලා. දැන් මේ අය සමහරට මෙනෙහි කරනවා වාගේ වැඩ කරලා නැති ඇති. එහෙම දැකලා තියෙනවා නම් ඔය ඇතුලේ තියෙන කොටස් දකින්නද දැකලා තියෙනවා නම් මේ ඇතුලේ තියෙන කොටස් මොනවද කියලා අවබෝධ වෙනවා.
ඉතින් මා වාසනාවකට ලංකාවේ මේ මේ කරන තැන්වල මේ හාමුදුරුවන්ට විතරයි ඒවා දකින්නදී අවසර දෙන්නේ. මම ගිහි ආයතන එහෙම යන්නේ දෙන්නේ. මේ ළඟදී මට දැනගන්න ලැබුණා මේ ඥානানন্দ හාමුදුරුවෝ එහෙම CD එකක් ගහලා තියෙනවා කියලා. මමත් ඕක අදහස් කරලා දැන් අවුරුදු 20කට විතර උරුදු මෙහෙම එකක් ගහන්න තියෙනවා හොඳයි කියලා. කෙසේ වෙතත් ඒ හාමුදුරුවෝ එහෙම එකක් ගහලා තියෙනවලු CD එකක්. ඒ මිනිහක් අපේ එකක කොටස්. පුළුවන් නම් කොහොම හරි එක කොහෙලා අරගෙන ඒක බලන්න. ඒ බලනකොට Tamanට තේරෙයි මේ ඇතුලේ මේ වගේ කහ පාට මේද ගොඩක් රතු පාට මාස් ගොඩක් මේ වගේ මේ ජරා ගොඩක් නේද තියෙන්නේ. එයාට නිකන් බොරුවට භවනා කරනවට වැඩිය ඒක දැකලා කරන කෙනාට හිතට කාර දෙනවා. මේකෙන් අදහස් කරන්නේ මේවා දැකපු ගමම මේවා ඔක්කොම එපා වෙනවායි කියලා. ඕවා නිරන්තරයෙන්ම කරන මිනිසුන් හොඳට විවාහ ජීවිත ගත කරනවා. මොකක්වත් ඒ වගේ දේ කැලීමක් මොකක්වත් නැත්. ඒකම දොස්තර මහත්මයාට එනවා. ඒ දොස්තර මහත්මයාට කිව්වා මිනි 3000කට අධික ප්‍රමාණයක් දැන් කපලා තියෙනවා කියලා. ඒත් ඉතින් විවාහ වෙලා දරුවෝ හදලා හොඳට ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට හැටිම තමයි. මිනි කපන මිනිස්සු ඉන්නවා. ඒගොල්ලෝ කොච්චර දැක්කත් ඒ වගේ ඉතින් ඔය පිළිකුලරම තියෙන්නේ. ඒක දැක්කයි කියලා පිළිකුලක් ඇති වෙනවා ඒ වෙලාවට ඇති වුණාට ඒක දිගටම පවතිනවායි කියලා හිතන්න බෑ. මොකද ශරීරයේ තියෙන චන්ද්‍රාගය අනාගාම මාර්ගය තුළින් අඩුම වශයෙන් ඒ තත්ත්වයෙන්වත් අයින් කරොත් දෙතරයි කාමච්ඡන්දේ දුරු කරන්න පුළුවන් වන්නේ නැති කෙනෙකුට බෑ. කොච්චර මිනිහ කපුනා දැක්කත් ඒක නිසා අඩු වශයෙන් ඒක දැකලවත් හොයාගෙන බලන්නට උත්සාහ ගන්න. එතකොට තමයි ශරීරයේ නියමතාවයේ පෙනෙන. මම කලින් උදාහරණයක් කිව්වා. මේක මේ කාගේ ටිකක් අධික දයානන්ද කියලා මහත්තයෙකුට කොහොම හරි ඔය CD එක හම්බුණා. බලලා බලලා අනේ මේ රතු පාට මාස් ගොඩන්නේ ජරාවන්නේ කියලා තීරණය කරලා නින්දට ගියාට පස්සේ විවිධාකාර ගෑන් දැකලා මෙයා රාග සිතිවිලි ඇති වුණා කියලා. මෙන්න මේ කතාව කිව්වේ මේවා දැකීමෙන් පමණක් අපට මේ ශරීරයේ නියම තත්ත්වය අවබෝධ කරගන්නට බැහැ. ප්‍රඥාවෙන් විනිවිද දක්නා නුවණකින් දැකීමයි අවශ්‍ය. අර මොනවත් නැතුවට වැඩිය මේකවත් හොඳයි කියන අදහසෙන් තමයි මම කිව්වේ CD එක හොයාගෙන බලන්නට කියලා. මේ රූපය ගැන දත යුතු ආකාර දෙකක් අපි කතා කළේ. එක්කෝ පිළිකුල් වශයෙන් නැත්නම් ධාතු වශයෙන් බලන්න. ඊළඟට කියන්නේ තියෙන්නේ රූපයේ කොටස් ආකාර හතක් දකින්න තියෙන රූප සමුදයන් පජානාති කියලා. රූපේ ඇතිවීමේ හේතුව දකින්නට ඕන කියන එකයි. මේකේ විශේෂයෙන්ම මෙහි මතක තබා ගත යුතු කරුණ මෙන්න මේකයි. මේ අපි දැන් මේ රූපයේ සමුදේ මට ඕන නම් පැය දෙක තුනක් හරි කියන්න පුළුවන් නැත්නම් පැය භාගෙන් හරි කෙටියෙන් හරි කියලා ඒක නිම කරන්නට පුළුවන්. මේ ඇද පොතක් පතක් කියවලා ඒ කරුණු දැනගන්නට පුළුවන්. නැත්නම් මේ කියන කරුණු මේ ඇයට මතක තබාගෙන මේ කියන්නේ මේකයි කියලා තේරුම් ගන්නටත් පුළුවන්කම ලැබේ. ඒකෙම වුණාට සමන් රූපය සමුදේ දැක්කා වන්නේ නැහැ. ඒ කියන්නේ පොතක කියවන කරුණු මතක තබා ගන්නට පුළුවන් වූ පමණින් හෝ නැත්නම් දේශනාවක් අසලා ඒක තේරුණු පමණින් හෝ ඒකෙන් අදහස් කරන්නේ නැහැ තමන් මේ රූප සමුදේ දැක්කයි කියලා. තමන් රූප සමුදේ දැක්කා වන්නේ මේ රූපේ හැදෙන්නේ මේ විදිහටමයි වෙන විදිහකින් නෙවෙයි මේ විදිහට මේ හේතුන් නිසා හැදිච්ච රූපේ මම කියලා මගේ කියලා ගන්න එක කොච්චර වැරදි මෝඩකමක්ද. මේ හේතුන් නිසානේ මේක හටගන්නේ කියලා තමන්ටම අවබෝධ විය යුතුයි. මේ අවබෝධය නැතිකම තමයි බොහෝ දෙනෙකුට නිවන් යාමට බාධකයක් වෙලා තියෙන්නේ. මේ අවබෝධය තමයි හද තුළින්ම ඇති වෙනවා නම් නිවන් යනවා කියන එක අපහසු කාර්යයක් නෙවෙයි. ඒ අවබෝධය ලබන්නට ප්‍රඥාව තියෙන්න ඕනේ. ඉතින් ප්‍රඥාව නැතිවෙත කොහොමවත් බෑ. ප්‍රඥාව තියෙන අය පවා ඒ අවබෝධය නෙවෙයි ලබන්නේ සංඥාවට යට වෙනවා. ඒ කියන්නේ කියන කරුණු පොතපතකින් හරි නැත්නම් ධර්මදේශනාවකින් හරි ආහන කරුණු වල ඇති වෙන සංඥාව තමන්න සංඥාය තියෙනවා. ඒ ගැන හැඟීමක් ඇති වෙනවා. එතකොට මම මේ කාරණාව දන්නවා කියලා ඒකෙන් සෑහීමකටපත් වෙනවා. එහෙම කරලා හරියන්නේ නැහැ. ඒ නිසා රූප සමුදය අපි දකින්නේ මේ රූපය මම නෙවෙයි මගේ ආත්මයක් නෙවෙයි කියන හැඟීම ඇති කර ගැනීම සඳහා. ආත්ම දෘෂ්ටිය නැති කර ගැනීමට අනාත්මය කියන හැඟීම ඇති කර ගැනීමට. මේ රූපයේ දැස බලාගෙන මේ කාණිත්තේ දැන ආත්ම නෙවෙයි අනාත්මය 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 කියලා දහස් සැරයක් කිව්වත් ඒකෙන් අදහස් කරන්නේ තමා රූපේ අනාත්මයි කියලා දැක්කා කියලා. මේ අවබෝධය තමයි ඉතාමත්ම අවශ්‍ය වන.
එතකොට මේ අවබෝධය ඇති කර ගැනීමට උපකාර වෙනවා අපි මේ කියන කරුණ. මොකද සෝස්සායෙන්ම තමන්ගේම දැනීමෙන් ඒ අවබෝධය ඇති කර ගන්නට පුළුවන්කම බොහෝ දෙනෙකුට නැහැ. අතීත පාරමී ශක්තිය නැත්තම් කොහෙත්ම බැහැ. ඒ නිසා මෙවැනි කරුණ අසලා කේවල දැනගන්න එක හොඳයි. එතකොට රූප සමුදය, රූපේ ඇතිවීමේ හේතු. මේ රූපේ ඇතිවීමේ හේතු ප්‍රධාන වශයෙන් මම ධර්මයේ කරුණු තුනක් කියවා. ඒ කරුණු තුන ගැන සිහිපත් කරලා එන්නටය. ඊට පස්සේ අපි කියනකොට තමන් කරගත් අවබෝධය කොයිතරම් දුරට නිවැරදිද කියලා තමන්ටම සාක්ෂේරුවක් කරගන්නට පුළුවන්කම ලැබෙනවා. අන්න ඒ නිසා එදා ඒක අපි කිව්වේ. ඉතින් මේකට මතකද දන්නේ නැහැ. ඒකේ කරුණු තුන. රූපේ ඇතිවීමේ හේතු ප්‍රධාන එකක් මනුෂ්‍යයෙක් වශයෙන් අපි කතා කරන්නේ මං මනුෂ්‍යට රූපයක් පහළ වීමේ හේතු ටිකක් තියෙනවා. ඒ හේතුන් නිසා මේ රූපේ මෞකෂ පහළ වුණේ කියලා දැක ගන්නට ඕන. මෞකෂය තුළ රූපේ වැඩෙනවා, බිහි වුණාට පස්සේ රූපේ වැඩෙනවා, රූපේ පවතිනවා. මේ රූපේ වැඩෙන්නේ මේ විදිහට රූපේ පවතින්නේ මේ හේතුන් නිසායි කියලා දැක ගන්නට ඕන. මරුණට පස්සේ රූප නිරෝධයකට පත්වන්නේ රහත්ෝ කෙනෙකුගේ පමණයි. අනිත් අය නැවත නැවත ප්‍රතිපදී ඒ රූප ලබනවා. ඒ රූප ලැබීමේ ආකාරය දැනගන්න ඕන. කොටස් තුන දකින්නට ඕන. ඒ කොටස් තුන දකින්නකොට රූප සමුදය ගැන කතා කරන බොහෝ අවස්ථාවලදී බුදුහාමුදුරුවෝ දක්වන්නේ ආහාර සමුදය රූප සමුදයෝ කියලා. ආහාරය නිසා රූපේ ඇති වෙනවා. නැත්නම් ආහාරයයි රූප ඇතිවීමේ හේතු. එතකොට මේ ආහාර කියනකොට මෙයාට එක පාඩ තියෙන්නේ මේ කන බොන ආහාර ටික පමණයි. ආහාර වර්ග හතරක් තියෙනවා. කබලීකාර ආහාර, පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර කියලා. මේ කොටස් හතර නිසා රූප ඇතිය. මේකම අභිධර්ම පොත්වල දක්වනවා කර්ම ආහාර, චිත්ත කර්ම චිත්තීත්ව ආහාර කියලා. කියන්නේ ආහාර කියන වචනේ වර්ධාරණේ කර්ම චිත්ත ඉත්තු ආහාර කියන කොටස් හතරක් නිසා මේ රූපේ හැදිනවා කියන එක. එතකොට මේ කරුණු හතරට අමතරව බුදුරජාණන් වහන්සේ ප්‍රායෝගික වශයෙන් රූපය ඇතිවීමේ හේතු දක්වලා තියෙනවා සමාධි භාවනා සූත්‍රය කියලා සූත්‍රය. ඒකයි අපි අද කියන්නේ. අනිත් කරුණු දෙක ඊට පස්සේ කියන්න. මොකද මේක ප්‍රායෝගික වශයෙන් ඉතාම වැදගත් නිසා පළමුවෙන් කියන්නේ. බුදුරජාණන් වහන්සේ ඒ සමාධි භාවනා සූත්‍රය ආරම්භ කරනකොට සමාධින් ධික්කේ භාවයේත සමාහිතෝ ධික්කේ ධික්කෝ යථාභූතං පජානාති. මහණෙනි සමාධිය භාවිතා කරන්නටය. සමාධිය භාවිතා කළාට පසුව යථාභූතං පජානාති ඇත්ත ඇති සැටින් දකිනවා. කිංච යථාභූතං පජානාති කුමක ඇත්ත ඇති සැටින් දකින්නේ කියනකොට මේක තමයි රූපය, මේ රූප සමුදය, මේ රූප නිරෝධය. ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගම. මේ සමාධියෙන් දකින කරුණු. ඉති වේදනා ඉති වේදනාය සමුදයෝ ඉති වේදනා අත්තංගම. මේ වේදනා වේදනා සමුදය මේකයි, වේදනාවේ අත්තංගමේ මේකයි. මේ විදිහට සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ තුන, ඒ ස්කන්ධ ඇතිවීමේ හේතු, ඒ වාගේ නිරුද්ධ වීම. මේ ටික සමාධිමත් සිතක් ඇති කෙනෙකුයි දකින්නේ. ඒකයි සමාධි භාවනා සූත්‍රයේ දක්වන්නේ. සමාහිතෝ භික්ඛවේ භික්ඛෝ යථාභූතං පජානාති කියන එකට කියන්නේ. එතකොට මේ රූප සමුදය ගැන දැන් අපි කතා කරන්නේ. මේකේ මේ සූත්‍රයේ රූප සමුදය විස්තර කරන ආකාරය හරිම රසවත් ප්‍රායෝගිකයි. මේකට අත්දකින්නට පුළුවන්. ඒ රූප සමුදය මොකක්ද කියලා බුදුහාමුදුරු අහනවා. ඒකට පිළිතුරු දෙනවා මෙන්න මේ ආකාරයෙන්. ඉන්න වික්කවේ වික්ඛු අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. මේ ශාසනයේ වික්ෂුවක්, වික්ෂුවක් කියන්නේ හාමුදුරු කෙනෙකුටම පමණයි, සිව්වනක් පිරිසමටම වික්ෂුව කියන ආමන්ත්‍රණයෙන් ආමන්ත්‍රණය කළාට පස්සේ දේශනාව යොමු කළා වෙනවා. කියන්නේ වික්ෂු විසිනු පාසක උපාසිකා කියන හතර දිනකටම එක අදාළ. එතකොට මෙම ශාසනයේ වික්ෂුවක් අභිනන්දති අභිනන්දනය කරනවා. අභිනන්දනය කරනවා කියන එකෙන් අදහස් කරන්නේ සතුටින් ආස්වාද කරනවා වගේ අදහසක්. අභිවදති හොඳයි, ලස්සනයි, මිහිරි, හරි, හොඳයි ආදී වශයෙන් වචන පිට කරනවා. අජ්ජෝසාය තිට්ඨති ඒකේ අල්ලගෙන ඒකේ බැස්සගෙන වගේ සිටිනවා. එතකොට කිංච අභිනන්දති අභිවදති අජ්ජෝසායති. මොනවද මේ අභිනන්දනය කරන්නේ, ආස්වාද කරන්නේ, නැත්තම් මේ අල්ලගෙන දැඳගෙන සිටින්නේ?
රූපං අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිත්තේති. රූපය අභිනන්දනය කරනවා හොඳයි ලක්ෂණයි ආදී වශයෙන් ඒකෙන් ආස්වාදයක් ලැබෙනවා. අභිවදති ඒක ගැන විවිධ ආකාරයෙන් වර්ණනා කරලා වචන පිට කරනවා. හරි ලක්ෂණයි ආදී වශයෙන් කියන්නේ. ඊළඟට ඒ රූපේ ගිලගෙන බැසගෙන ඒකම නිමකුන්න වෙලාවා විසිටිනවා. ඒකයි අජ්ජෝසාය තිත්තේති. එතන රූපය කියනකොට මේ තේරුම් ගන්නට ඕන ඇහැට පෙනෙන රූප පමණක් නෙවෙයි මේන් අදහස් කරන්නේ කියන කරුණ. මේ රූපය ආස්වාද කරන තමන්ගේ ඇඟ අරගෙන ඒ ඇඟත් ආස්වාද කරන්නට පුළුවන්. ඒ ඇඟ හොඳයි හොඳයි කියලා එක අල්ලගෙන අභිවදති හොඳයි කියන්නටත් පුළුවන්. ඒ ඇඟම මම මගේ කියලා හිතාන ඒකම බැසගෙන ගිලගෙන සිටින්නටත් පුළුවන්. වෙන බාහිර කෙනෙකුගේ ඇඟකුත් එහෙම ගන්නට පුළුවන්. දරුවෙක් වෙන්නට පුළුවන්, සහෝදර සහෝදරියක්, මිත්‍රයෙක්, නැත්නම් ගැහැණියෙක්, මිනිහෙක් ඕන කෙනෙක්. ඒ වගේම ඕන සතෙක්. ඒවා අභිනන්දනය කරන්නට පුළුවන්. ගෙදර ඇති කරන ශ්‍රද්ධා සතෙක් කියලා හිතමු උදාහරණයක්. එයා වුණත් අභිනන්දනය කරන්නට පුළුවන්. එයා ලස්සනයි ලස්සනයි කියලා එහෙම කියන්නට පුළුවන්. ඒක ගිලගෙන බැස්ගෙන සිටින්නට පුළුවන්. ඊට අමතර කනට ඇහෙන ශබ්ද ස්වරූප මේවා පිළිබඳවත් අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිත්තේති තමයි. නාසයට දැනෙන ගඳ සුවඳක් රූප. දිවට දැනෙන රස ඒවත් රූප. කයට දැනෙන විවිධ ස්පර්ශ තියෙනවා ඒවත් ඔක්කොම රූප. මේ කොටස් පහමයි මෙතන රූප කියන එකෙන් අදහස් කරන්නේ. කියන්නේ ඇහැ, කන, නාසය, දිව, ශරීරය කියන ඉන්ද්‍රිය පහට අරමුණු වන දේවල්. ඇහැට රූප, කන ශබ්ද, නාසයට ගඳ සුවඳ, දිවට රස, කයට ස්පර්ශ. මේ ඔක්කොම රූප කියන වචනයට අතුලත් වෙනවා. මේ රූප තමයි අල්ලගෙන ආස්වාද කරන්නේ, අභිනන්දනය කරන්නේ, ඇගිලගෙන ඒකේම නිමක්න වෙලා බැස්සගෙන සිටින්. එතකොට රූපං අභිනන්දතෝ අභිවදතෝ වජ්ජෝසාය චිත්තතෝ ඒ ආකාරයෙන් ඒ පුද්ගලයා කටයුතු කරන විට රූපං අභිනන්දති අභිවදතෝ චිත්තේ රූපං අභිනන්දතෝ අභිවදතෝ වජ්ජෝසාය චිත්තේ උපජ්ජති නන්දි. නන්දිය කියන එක ඇති වෙනවා. නන්දිය කියන්නේ සතුටක් සහිත ආසාව. ආසාවක් ඇති වෙනකොට සතුටක් නැතුව. සතුටක් මිශ්‍ර වෙලා ඇති වෙන ආසාවට සප්පීතික තෘෂ්ණාව කියලා කියනවා. පීතිය සහිත තෘෂ්ණාව. මෙන්න මේ සප්පීතික තෘෂ්ණාවට තමයි නන්දිය කියන්නේ. අර විදිහට රූපේ හොඳයි, ලස්සනයි, අර ආදී වශයෙන් ඉලගෙන ඒක අල්ලගෙන දඟලනකොට සප්පීතික තෘෂ්ණාවක් ඇති වෙනවා. මේක මේ ජීවිතේදී කොච්චර නම් දුරට මේ ආයත ඇති වෙලා තියෙනවද කියලා කල්පනා කරනකොට තේරෙයි මම මේ ජීවිතේ පුරා කොච්චර මේ විදිහට මම කරලා තියෙනවද කියලා. එතකොට එන්න නන්දිය ඇති වෙනවා. යා රූපේ නන්දි තදුපාදාන. මේ රූපේ පිළිබඳ මේ ආකාරයේ සප්පීතික තෘෂ්ණාවක් ඇති වෙනකොටම ඒකම උපාදානයක් වෙනවා. කියන්නේ අපි හිතමු මේ කාටත් තියෙන මිනිහේ ගෑණියක් හෝ ගෑණියක් මිනිහෙක් උපාදාන කරලා ආසාද කරලා කියන හිතමු අල්ලගෙන. ඒ එනකොටම ඒක කරේ සප්පීතික තෘෂ්ණාවක් ඇති වෙනවා. අර හොඳයි ලස්සනයි ආදී කියනවා. ඒ සප්පීතික තෘෂ්ණාවක් ඇති වෙනකොටම ඒ තෘෂ්ණාවම උපාදානයක් බවට පත් වෙනවා. සිතින් අල්ලනවා තදින්. තස්ස උපාදාන පත්‍ය බහෝ. තස්ස උපාදාන පත්‍ය බහෝ කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ අපි ඔබෙන් කරලා කියවට. එතකොට ඒ වෙනි උපාදානයක් කරපු පුද්ගලයාගේ සිත තුළ කර්ම භව රැස් වෙන්න පටන් ගන්නවා. කියන්නේ අපි දැන් ඇහැට ප්‍රිය රූපේ දැක්කා, ඒක හොඳයි, ලස්සනයි ආදී වශයෙන් මිහිරි ආදී වශයෙන් ගත්තා. නැත්නම් වචන පිටකලා වචන පිටේකදී නැත්නම් සිතින් හරි හිතනවනේ. ඒක සිතේ විතක්ක ਵਿਚාර ඇති වුණා නම් වචන පිටකලා හා සමානයි. එතකොට ඒකම රූපේම නිමග්න වෙලාම ඉන්නවා. එහෙම ඉන්නකොට ඒක පිළිබඳ නන්දිය ඇති වුණා. සප්පීත්‍ය තෘෂ්ණාව ඒකම උපාදාන කරනවා. උපාදාන කළාට පස්සේ ඉතින් කයින් ඔය කායික දේවල් කරනවා. සමහර විට වචන වලින් ඔයක් දේවල් කරනවා. මනසින් ඉතින් ඔයක් දේවල් සිදෙනවා. කායික, වාචික, මානසික කියන මේ කර්ම භව රැස්වීම කායික ක්‍රියා මානසික ක්‍රියා වාචික ක්‍රියා වලින් තමයි කම්ම භව සිදුවන්නේ. මේ කර්ම භව රැස්වීමක් තියෙනවා. දැන් මේ කර්ම භව අපි රූපයන් අල්ලගෙනයි කටයුතු කළේ. මේ රූපයන් අල්ලගෙන කටයුතු කරපු ඒ කර්ම භව ශක්තිය ඔන්න මරණ මොහොතේදී මනසට එනවා.
අරමුණු වෙනවා. එතකොට භවපච්චයා මොකද වෙන්නේ? ජාති. ඒක නිසාම ජාතිය ගෙන දෙනවා. අපි රූප අල්ලගෙන දැඟලපු කර්ම ශක්තියක් නිසා ජාතිය ගෙන දුන්නා නම් ඒ ජාතියෙන් රූප පහළ වෙනවා. ඒක දෙයක්, ඒකයි වචන දෙකක් නෙමෙයි. ඒ කියන්නේ ඇහැට පෙනෙන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන ස්පර්ශ, මේවා අල්ලාගෙන කටයුතු කළා කර්ම භව රැස්වීම නිසා. මේ කොටස් පහම අපි අල්ලාගෙන තිබුණා ගිය ආත්මවලදී. ඒක නිසා මේ ඉන්ද්‍රිය පහ අපිට පහළ වුණා කර්ම විපාක ශක්තියක් වශයෙන්. යම් කිසි කෙනෙක් මේ දැන් බ්‍රහ්ම ලෝකේ ඉන්න බ්‍රහ්මයන්ගේ ඇඟ තිබුණට අපේට වාගේ කාය ප්‍රසාද රූප නැහැ කියලා පොත්වල තියෙනවා. දිව තිබුණට රස දැනෙන දිවහා ප්‍රසාද රූපේ නැහැ. නාසය තිබුණට ගඳ සුවඳ දැනෙන ගහන ප්‍රසාද රූපේ නැහැ කියලා බ්‍රහ්මයන්ට ඒවා නැහැ කියලා පොත්වල තියෙනවා, දක්වල තියෙනවා. මොකද ඒගොල්ලෝ අර මරණ වෙලා ධ්‍යාන සිතකින් උපදින්නේ. ධ්‍යාන සිතකින් උපදිනකොට ධ්‍යානයේ ධර්මුණ වෙන රූප, රූපාවචර ධ්‍යානයන් රූපයක් අල්ලලා තින්නේ. ඒක නිසා රූපයක් සහිත ලෝකයක පහළ වීත්‍ති. ඒ වුණාට ඒගොල්ලෝ අර දිවට දැනෙන රස අල්ලගෙන, කයට දැනෙන ස්පර්ශ අල්ලගෙන ඊවනේ. ඊට වඩා උසස් ධර්මයක් අල්ලලා තියෙන ධ්‍යාන සම්පත. ඒකයි බ්‍රහ්ම ලෝකේ උපදින්නේ. එතකොට ඒක නිසා ඒයට ඒ ඉන්ද්‍රියන් රූප කොටස් තිබුණට ඒවා තුළින් දැනීම පහළවන්නේ. ඒවා ඉන්ද්‍රියන් බවට, ආයතන බවට පරිවර්තනය වෙන්නේ. ඉතින් අනිත් පංචස්කන්ධ ධර්මයන් අතරින් මේ රූපස්කන්ධයටත් මේ කොටස් පහ අල්ලාගෙන දඟලන පුද්ගලයන් කරන ලද කර්ම ශක්තියේ විපාකයක් වශයෙන් නැවත පහළ වෙනකොට ඔය කියන කොටස් පහ නැවත නැවත ඇති වෙනවා. එතකොට බහපත්‍යා ජාති, ජාති ආවට පස්සේ ජාතිපත්‍ය ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස පාස සම්භවං. ජාතියෙනවා, ජරා වෙනවා, ව්‍යාධීනවා, මරණයෙනවා, ශෝක පරිදේව දුක් දොම්න සොක්මෙනවා. ඊ මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති. මේ දුක්ඛ සමුදය මේ විදිහට තමයි ගලාගෙන ගලාගෙන යන්නේ. එතකොට මේ දුක්ඛ සමුදය කියනකොට එහෙම කියලා බුදුහාමුදුරුවෝ කියනවා, මේක තමයි රූප සමුදය කියලා. එතකොට මෙතන දුක්ඛ මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදය හෝති. මේ දුක්ඛස්කන්ධේ සමුදය මේ විදිහට, ඒ කියන්නේ කේවල කියන්නේ සුද්ධ දුක්ඛස්කන්ධේ සමුදය මේ විදිහට සිදු වෙනවා. එතකොට දුක්ඛස්කන්ධය කියන්නේ සංකෙත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. මේ පංචස්කන්ධේ ප්‍රවැත්මමයි දුක්ඛ සත්‍ය කියන්නේ, වෙන එකක් නෙවෙයි. ඉතින් අපි මේ කතා කරන්නේ රූපය ගැනනේ. මේකම එතකොට වේදනා, සංඥා, සංඛාර, විඥාන වලටත් අදාළයි. ඒවත් ඒ සූත්‍රයේ දක්වනවා. එතකොට ඒ විදිහට රූප ඇතිවීමක් තිබෙනවා, පහළ වීමක් තියෙනවා, රූප සමුදයක් තියෙනවා. මේක ප්‍රායෝගික වශයෙන් මෙයට අත්දකින්නට පුළුවන්. නිවෙස්සට ගියාට පසුව ටිකක් සමාධියෙන් හිතුව මොකක් හරි භාවනාවක් කරන්න, සිතේ සමාධිය ඇති වෙනකම්. සමාධිය ඇති වුණාට පස්සේ සමාධියෙන් හිතුව ආපස්සට හැරිලා තමන් බලන්න, මං මොනවා හරි මොකක් හරි රූපයක්, මේ රූපය කොච්චර මං ආස්වාද කළාද, අභිනන්දනය කළාද, අල්ලගෙන දැඟලුවාද, මේක කෙරෙහි මට කොච්චර සප්‍රීතික තෘෂ්ණාවක් ඇති වුණාද, මේකෙන් මං කොච්චර කොච්චර නම් කර්ම බව රැස් කළාද, ඒක තේරුම් ගන්නට පුළුවන්. මේක උපාදාන කරගත්තොත් යම් හේකින් මම මේ රූපේ ඇල්ලුවේ නැත්තම්, ඒක තමයි වැදගත් වන්නේ. යම් හේකින් මම මේ විදිහට මේ රූපේ අල්ලගන්නේ නැතුව කතහැරියන සිටින්, එතකොට ආස්වාද කිරීමකුත් නැහැ, අභිනන්දනය කිරීමකුත් නැහැ, ඒ සප්පීතික තෘෂ්ණාවක් ඇතිවන්නේත් නැහැ, ඒක නිසාම උපාදාන ඇතිවන්නේ නැහැ, භව ඇතිවන්නේත් නැහැ නේද? සමහර විට මේ ඇයට අත්දැකීම් ඇති, අද හොඳට රූපයක් අල්ලගෙන ආශ්‍රාද කළා, හෙට වෙනකොට ඒ රූපේ කෙරේ කලකිරීමක් ඇතිවලා, නැත්නම් විරුද්ධවාදීකමක් ඇතිවලා එපා වෙන තත්ත්වයක් ඇති වෙච්චි රූප ඇති. මේ නිසුවාරි සත්‍යවාරි කවරයි රූප ඇති. මේ රූපයක් ගැන කල්පනා කරලා බලන්න, කලින් මම මේ විදියට මගේ සිතින් අල්ලගෙන කටයුතු කළා, ඒ සිත වෙනස් ස්වරූපයකට පරිවර්තනය වුණාට පස්සේ මම ඒ රූපය අල්ලන්නෙත් නෑ, ආස්වාද කරන්නෙත් නෑ, හොඳයි කියන්නෙත් නෑ, ඒකේ ගැන තණ්හාවක් ඇති වෙන්නෙත් නෑ, උපාදානයකුත් නෑ, කර්ම භවයකුත් නෑ.
මේකට විසුද්ධි මාර්ගයේ හෝ අටුවා පොතක තියෙන උපමාවක් මම කියනවා. මේකට නෙවෙයි වෙන තැනකදී කියපු උපමාව මේකට අදාළව නැట్లా කියනවා. එක්තරා පුද්ගලයෙක් තමන්ගේ ප්‍රිය භාර්යාවක් ඉන්නවා. ඉතාම ප්‍රිය භාර්යාවක්. ඉතින් මෙයා ලස්සනයි. ඉතින් ආසා කරනවා නොඑක් දේවල් කරගෙන යනවා. ඉතින් මෙයාට මුගාවක් බැඳීම් ඇතුව ඉන්නවා. පසු කාලයක මෙයාට තේරෙනවා මේ ගෑන් කාන්තාව වෙනත් මිනිස් දෙන්නෙක් හරි එක්කෙනෙක් එක්ක හරි සම්බන්ධකම් පවත්ලා මෙයාගේ කල්පනාව එදෙන්න කතිකා කරලා දිනනවා තමන් මරන්න. මේක තමන්ට දැනගන්න ලැබෙනවා. අවංක ඇත්තටම සිදුවෙච්ච දෙයක් මේ දැනගන්න ලැබෙනවා මෙයාට. දැනගන්නට ලැබුණාට පස්සේ අර කලින් හොඳයි ලස්සනයි කියපු නැත්නම් ඇලුම් කරපු ඒ රූපය ඒ පුද්ගලයාට පේන්න බැරි රූපයක් බවට පත් වෙනවා. වෛරයකම. ඊට පස්සේ ගෑන් කෙනා ඒ මිනිහා අත්හැරලා වෙන මිනිහෙක් එක්ක යනවා කියමු. ඒ මිනිහෙක් එක්ක යනකොට ඒ මිනිහා කලින් තමන්ගේ ගෑණි වෙන මිනිහෙක් එක්ක කතා කරනවා දැක්කම වෙනවා කියලා මිනිහාට බොහොම හිතට අමාරුයි තින් එක වෙන සංසර්ගවල් පාව වෙන්න පුළුවන්. දැන් ඉතින් මෙයා අත්හැරලා තියෙන්නේ අත්හැරලාට පස්සේ ඒ පුද්ගලයා දකින්නවා තමන්ගේ ඉස්සර ගෑණි වෙනත් මිනිහෙක් එක්ක හොඳට සතුටින් යනවා. දැක්කයි කියලා ඒ මිනිහට කිසිම හැඟීමක් ඉන්නේ නැහැ. තරහක් ඉන්නේ නැහැ, ගැටීමක් ඉන්නේ නැහැ. අර කලින් අංක අන්න ඒ වගේ. මේ අර තමෙන් දැකපු මේ තමන් දැකපු ඒ රූපේ කෙරේ යම් කිසි දුම්නසක් අමනාපයක් වෙන දෙයක් පහළ වුණා නම් අර කලින් පැවති සිතේ ස්වરૂපේ වෙනස් වී ගිය ආකාරය අවබෝධ කරගන්න. එතකොට මේ සෑම දෙයක්ම තමාට ඇති කර දුන්නේ බාහිර රූප තුලින් නෙවෙයි තමාගේ සිතින් තමාමයි ඇති කරගත්තේ කියන අවබෝධය ඇති කරගත්තේ. කියන්නේ කිසිම බාහිර රූපයකට අවශ්‍යකමක් නැහැ අපට ඇලීමක් ඇති කර දෙන්නටවත් ගැටීමක් ඇති කර දෙන්නටවත්. කිසිම රූපයක් අපට කියන්නේ මම ලස්සනයි මම කැතයි හොඳයි ආදී කිසිවක්. අපේ සිතේ තමයි සෑම දෙයක්ම සිතන්නේ. ඒකෝට සිතේ විපරීත ස්වરૂපයන් මත රූප විපරීත වශයෙන් අපි දකිනවා. විපරීත කියන්නේ නියම තත්ත්වේ නැතුව වෙන මුලාගෙන් පස් වෙන බස් දෙන්න. එතකොට ඒක නිසා අර විදිහට තමාගේ අධ්‍යක්ෂින් පාදක කරගෙන ආපස්සට හැදී බලනකොට තමන්ට තේරෙන්න තෝරන මගේ සිතේ මෝඩකම මෙන්න මේ විදිහට එදා ක්‍රියාත්මක වුණා. අපි දැන් අර කලින් ආස්වාද කරලා හොඳයි කියලා ලැබෙන ගත්තු රූපයක් නිසා කර්ම බව රැස් කරගෙන විඳපු දුක ගැන ඊළඟට ටිකක් අවධානය යොමු කරලා බලන්න. මේ රූපේ මම මේ විදිහට අල්ලගෙන ආස්වාද කරගෙන නදාගෙන දඟලපු නිසා මේ දුක් ගැනට මම බින්දනේ. මේ කර්ම මම රැස් කරානේ. මේ විදිහට කායික ක්‍රියා කළා, මේ විදිහට වාචික ක්‍රියා කළා, මේ විදිහට මානසික ක්‍රියා කළා. මේකෙන් මගේ සංසාර ගමන මේ විදිහට දික් වෙනවා. මගේ සිතේ නොදක්කම මෙතන මේ විදිහට ක්‍රියාත්මක වුණායි කියලා තමන්ගේ සිතේ පවත්නා වුණ දක්කම තමන්ට තේරෙන්න ඕනේ. මේක තේරෙන්නේ ප්‍රඥාවකින්. මෝඩකමට ප්‍රතිවිරුද්ධ ධර්මයෙන් තමයි මෝඩකම තේරුම් ගන්න. එතකොට ඒ විදිහට තේරෙනකොට තමන්ටම අවබෝධ වෙනවා මේ රූප සමුදය මේ ආකාරයෙන් සිදු වෙනවා කියන කාරණා. ආයෝගික වශයෙන් ගන්නේ පටිච්ච සමුප්පාද ධර්මයන් ක්‍රියාත්මක වන ආකාරය දැකලා රූපස්කන්ධයේ පහළ වීම මේ විදිහට සිදු වෙනවා. මේ හේතු නිසා ඇති වුණා. එතකොට මේ රූපේ ඇති කර දුන්නේ කවුද? තමන්ගේ රූපේ. තමන්ටම තේරෙන්න ඕනේ කවුරුවත් මේ රූපේ ඇති කර දුන්නේ නැහැ. කොහෙවත් ඉන්න බ්‍රහ්මයෙක් හරි දෙවියෙක් හරි මේ රූපේ මැව්වේ නැහැ. තමන්ටම තේරෙන්න ඕනේ. මේ රූපේ තමන් ඇති කරගත්තත් නෙවෙයි. වෙන කෙනෙක් ඇති කර දුන්නෙත් නැහැ. තමන්ුයි වෙන කෙනෙකුයි දෙන්නම කරලා දීලත් නැහැ. මේක නිකම්ම පහළ වුණෙත් නැහැ. මෙතන කරුණු හතරක් මං කියවා. මේ රූපය තමන්ගේ ඇඟ මේ කතා කරන්නේ පංචස්කන්ධේ රූපස්කන්ධේ. බාහිර සත්‍යයේ දෙවියෙක් බක්මෙක් ඇති කළෙත් නැහැ. මම ඇති කරගත්තෙත් නැහැ. මමයි බාහිර සත්‍යයේ දෙබොල්ලම එකතේ ඇති කරගත්තෙත් නැහැ. ඉබේම ඇති වුණෙත් නැහැ. ආකස්මිකව ඇති වුණයි කියලා කියන්නේ
අනිත්‍යවට පටිච්ච සම්පන්න කියනවා නම් හේතුන් නිසා හටගත් ඒවට හේතුන් නැතුව හැටියට ඒවට කියන්නේ අදිච්ච සම්පන්න කියලා. මේක අදිච්ච සම්පන්න ධර්මයකුත් නෙවෙයි. මේක අවබෝධ කරගන්න බලන්න. දැන් දෙවියෝ මාරුපේම වුණේටි එක මේ අය සාමාන්‍ය පිළිගන්න දෙයක් නේ. එතකොට මම ඇති කරගත්තේ නැහැ කියන එක මෙයාට තේරෙන්නේ නැහැ සමහර විට. මම නෙමේ කර්ම කළේ. ඒ කර්ම වල විපාක සත්‍යයක් වශයෙන් මේ රූපස්කන්ධේ ඇතුළේ මගේම කර්ම විපාක සත්‍යයක් තුළින් ඉන්නේ කියන කතාව තියෙනවා. තමන් හැංගීම එනවා. අපි කතා බහ කරනකොට එහෙම කතා කරන්න ඕනේ මගේ කර්මේ මට විපාක දෙනවා. ඒ විදිහට සූත්‍ර වල තියෙනවා බාල පඬිත් මෙනි සූත්‍ර වල තියෙනවා තයාවේ තම් පාපම්මංගතං ත්වංචේ වේතස්ස විපාකම් පරිසංවේදිස්සේති කි. උඹමයි කර්මය කළේ උඹමයි විපාක විඳින් උඹ මේක නිසා විපාක විඳපන් කියන එකයි ඒ අදහස. ඒ සම්මුති වශයෙන් කතා කරනකොට එහෙම කතා කරනවා. නමුත් සත්‍ය වශයෙන් දකින්න තෝරන එදා කර්ම රැස් කරන විට නාම රූප සංඛ්‍යාත සංස්කාර ධම්මේ දැති වේති නැති නැති ගියා. මම කර්ම රැස් කළා නෙවෙයි මගේ කර්ම රැස්වීමක් නෙවෙයි. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් දැන් තියෙන මේ නාම රූප සංඛ්‍යාත සංස්කාර ධම්ම හේතුන් මත ඇති වෙමින් හේතුන් නැති වෙනකොට නැති වෙමින් හේතුඵල ක්‍රියාදාමයක් වශයෙන් ඇති වෙමින් නැති වෙමින් යනවා. එකතකොට තමන්න තේරෙනවා නම් මේක මම කරපු දෙයක් නෙවෙයි කියලා. මේ ආත්ම දෘෂ්ටිය නැති කරන්න සත්‍ය පුද්ගලයෙක් නැහැ කියන හැඟීම මම කියලා කෙනෙක් නැහැ කියන හැඟීම නැති කරන්නයි මේ රූප සමුදය තුළින් දකින්නේ. එතකොට මේක අදිච්ච සම්පන්නනේ ඉගේම වත්තේ එක පාට නිකම් අහසින් කඩාගෙන වටනවා වගේ ආව නෙවෙයි. මේ හේතුන් තිබුණා. හේතුන් නිසා ඵලයක් වශයෙන් පහළ වුණා. ඉතිමස්මින් සති ඉදං හෝති ඉමස්සුපාදා ඉදං උපජ්ජති. මෙන්න මේ හේතුව තියෙනකොට මේ ඵලය තියෙනවා. මේ හේතුව පහළ වුණකොට මේ ඵලය පහළ වෙනවා. මේකයි සිදුවන ක්‍රියාදාමය. මේක හරියට දකිනවා නම් තමන්ගේ සිත තුළ සම්මා දිට්ඨිය කියන ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංගයයි ක්‍රියාත්මක වන්නේ. මම මේ කියපු කරුණු මෙයාට සමහරට තේරුණා. මොකද සරල කරුණු ටිකක් ඉදිරිපත් කළේ. ඒ තේරුම් ගත්තට නැවතත් අපි කියන්නේ මේ ඇයට මේ රූප සමුදය අවබෝධ කළා කියලා කියන්නට බෑ. ඒක නිසා තමන්ගේම අවබෝධයෙන් මේක මේ විදිහටම සිදුවෙන ආකාරය දකින්න. ඒ දැකීම සඳහා තමයි ප්‍රායෝගික වශයෙන් කළ යුතු ආකාර කීපයක් අපි පසුව ප්‍රකාශ කළේ. එතකොට එහෙම ප්‍රායෝගික වශයෙන් තමාගේ සමාධි ප්‍රඥාවෙන් මේව හරියටම දකින්නට පුළුවන් නම් තමන්ටම තේරෙනවා වෙන කෙනෙක් වෙන විදිහට කියලා තිබුණා. පොත්පත්වල කවර ආකාරයකින් සඳහන් වෙලා තිබුණා. මේ රූපේ කියන්නේ මෙන්න මේ විදිහට ඇති වෙන හේතුන් නිසා ඇති වෙන ඵල ධර්මයක්. මේක කිසිසේත්ම මම කියන්නට බෑ, මගේ කියන්නට බෑ. හේතු ඵල ක්‍රියාදාමයක් කියන්නේ අවබෝධය තමාටම ඇති වෙනවා. එසේ ඇති වුණොත් තමයි ඒ තමාගේම අවබෝධය පහළ වුණොත් තමයි සමන්නට කියන්නට පුළුවන්කම තියෙන්නේ මම රූප සමුදය දැක්කා කියලා. නැත්තම් මෙයාට කියන්නට තියෙන්නේ මම රූප සමුදය මේකයි කියලා අහලා තියෙනවා, කියවලා තියෙනවා කොහොම වචනයක්. ඒ අවබෝධ වෙලා දැක්කා කියන්නට බෑ. ඒ දැක්කා කියන එක කියන්නට පුළුවන්කම ඇති කර ගන්න. එහෙම වුණොත් තමයි මේ ධම්මෙන් ප්‍රයෝජනයක් මේ ජීවිතේදීම ගන්නට පුළුවන් වන්නේ. එහෙම කලේ නැත්තම් මේවා සංඥා වලට සීමා වෙනවා. එතකොට මේ දක්වා කියන ධම්මයේ කරුණවල කෙටි සාරාංශය මොකද්ද? අපි කලින් දවස්වල කරපු ධම්ම දේශනාවල කෙටි සාරාංශයක් පළමුවෙන් ඉදිරිපත් කළා. අද කතා කරේ රූප සමුදය ගැන. එතකොට රූප සමුදය ගැන කතා කරනකොට කොටස් තුනක් දකින්න තේ කියලා කියවා. මෞකුසයට පහළ වීමේ හේතු ටික දකින්න තේ, මෞකුස තුළ වැඩීම සහ බිහි වුණාට පසුව වැඩෙන ආකාරය දකින්න තේ, මැරුණට පස්සේ නැවත නැවත ඉපදී යන ආකාරය දකින්න තේ රූප. මේ මැරුණට පස්සේ නැවත නැවත ඉපදී යන ආකාරය දැකීමට හේතු වන ආකාරයේ කොටසක් තමයි අපි පසුව විස්තර කළේ. එතකොට මේ රූප සමුදයේදී කර්ම චිත්ත itto ආහාර කියලා හතරක් තියෙන බවක් ප්‍රකාශ කළා. ඒවා විස්තර කළේ නෑ. ඒ වගේම කබලීකාර ආහාර, පස්ස ආහාර, මනෝ සංජේතන ආහාර, විඥාන ආහාර කියලා රූපය ඇතිවීමේ හේතු හතර සූත්‍ර පිටකයට අනුව දක්වා තිබෙනවා. ඒකත් අපි විස්තර කළේ නෑ. අපි විස්තර කළේ
අර සමාධි භාවනා සූත්‍රයේ රූප සමුදේ කෝච වික්කවේ රූප සමුදේ මොකද්ද මානින් රූප සමුදේ කියන්නේ රූප සමුදේ කියන්නේ කියන එක විස්තර කළ පාඨයට අනුව ප්‍රායෝගික වශයෙන් අධ්‍යක්ෂ හැකි කොටසක්. එහිදී කියපු කරුණු වල කෙටි මෙතාම කෙටි සාරාංශය මේකයි. අපි හොඳයි ලස්සනයි කියා ආස්වාද කරගෙන අල්ලගෙන දඟලනවා මේ රූප. රූප ගෙවම පැන කරන තැන තබ්ද නාසයට දැන ගඳ සුවඳ දිවට දැන රස කායට දැන ස්පස්ස ඇහැට පැන රූප මේ ඔක්කොම කොටස් රූප මේවා අපි අර විදිහට අල්ලගෙන දඟලනකොට ඒ පිළිබඳ නන්දියක් කැමැත්තක් ඇති වෙනවා ප්‍රීතියක් සහිත කැමැත්තක් ඒකම උපාදාන වෙනවා උපාදාන වුණාට පස්සේ නොඑක ආකාර කායික වාචික මානසික ක්‍රියා කර්ම සංස්කාර දැක්කමින් කර්ම භව රැස්වීමක් සිදු වෙනවා මේ කර්ම භව රැස්වීම නිසා නැවත ඉපදීමක් වෙනවා නැවත ඉපදිනකොටම මේ කර්ම ශක්තිය බලය නිසාම අපිට රූපස්කන්ධයක් පහළ වෙනවා මේ ක්‍රියාදාමයේ දිගින් දිගටම යනවා පින්නම් පාන තෙක්ම රූපසමුදේ. එතකොට ඒක කියලා අපි ප්‍රායෝගික වශයෙන් මේක තමන්ගේ ජීවිතේට පහුගිය අත් දෙකෙන් වලට යොමු කරලා බලන්නේ කියලා කියනවා. රූපසමුදේ දකින්න. එහෙම බලනකොට තමන්ට තේරෙන්නට ඕන මේ රූපය වෙන කෙනෙක් ඇති කළෙත් නැහැ. මම ඇති කරෙත් නැහැ වෙන කෙනෙකුයි මමයි දෙකොල්ලෝ මේක කියලා ඇති කරගත්තෙත් නැහැ නැත්තම් හේතුන් නැතුව ඉබේ හටගත්තෙත් නැහැ මෙතන මේ හේතු තියෙනවා මේ ඵලය තියෙනවා මේ හේතුව මේ ඵලය මෙච්චරයි මෙතන තියෙන්නේ කියන අවබෝධය ඇති කරගන්න කියන කාරණාවයි මේ දක්වා මෙයට අපි ප්‍රකාශ කරන්නේ නේද මේ විදිහට ඒ කරුණ මෙයට අවබෝධ කරගත්තොත් නියත වශයෙන්ම පුළුවන්කම ලැබෙනවා රූපය තුළ රූපය කෙරෙහි තියෙන ආත්මීය සංඥාව ආත්මයක් ඇට කියන හැඟීම දුරු කරගන්නට. එතකොට අවබෝධයේ ප්‍රබල වන්නට ඒ ආත්මීය සංඥාව දුරු වන ආකාරයක් ප්‍රබල වෙනවා. යම් තන්නම් ඇති වුණේ යම් තන් දුරු වෙච්ච. ඒක නිසා මේ විදිහට කටයුතු කරන්න බලන්න ඒ විදිහට කටයුතු කිරීම තුළින් මේ ඇයට මේ පංචස්කන්ධය යථා තත්ත්වය යථා පරිදි අවබෝධ වේවා ඒකේ අවබෝධ වීම තුළින් මේ ඇයට මේ පංචස්කන්ධ ධර්මයන් අතහැරලා මේ ඒකාන්ත දුක්ඛ සත්‍ය අතහැරලා ඒකාන්ත දුක්ඛ සමුදය සත්‍ය අතහැරලා මේ අතහැරීම තුළින් ලැබෙන ඒ අතහැරීම කියන්නේ මාර්ග සත්‍යයි මේ මාර්ග සත්‍ය තුළින් ලැබෙන නිරෝධ සත්‍ය සාක්ෂාත් කරලා නිවනේශන සීමත මේ ප්‍රසව සත්‍යයෙන් හේතු වාසනා වේවා කියලා අපි ආශිර්වාද කරනවා එම්මෙම දේශනාව නිම කරන්නම් දෙවියන් අපි කින්දෙමු ආකාශත්තාජ බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා ජනං ලක්ඛන්දු සාසනං ආකාශත්තාජ බුම්මට්ටා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා ජනං ලක්ඛන්දු දේශනං ආකාශත්තාජ බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා ජනං ලක්ඛන්දු මම් පරන්ති ප්‍රාන්තනේ කරන් ඉමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගමෝ සත සමාගමෝ හෝතු යාව නිබ්බාන පක්ඛිය ඉදම් මේ පුඤ්ඤං වහන්තු සබ්බ දුක්ඛ පංචතු මේ කළ සියලුම සත්‍ය කුසල ශක්ති මේ ආට නිවනිසන සීමට වාසනාව ශක්තිය උදා වේවා අභිවාදන සීලස නිත්‍යං වද්ධා පචායනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්‍ති සබ්බ සම්පත්‍ති මේ වච අපුනිබ්බාන සම්පත්‍ති නාති සමිංජතු සෝපත්ති වානිවාස ලැබේවා